Ciao. அத தப்பி அழுத்து நீத்தாலி பாடமா கரங்கா இந்த மீலங்க பாடமா மே தும்மினி பாடமா மே பாடங்க இகன கண்ணி இத்தாலி பாஷாவே அக்கு லால்ஃபாபேத்தோ இத்தாலியா என்ன இத்தாலி பாஷாவே ஹூடி இத்தாலி பாஷாவே அக்குரு சஹாயவே சப்தி இகன கண்ணி அத்தனம் கூட பிரயோஜனாய் உங்களுக்கு கியவண்ண புடுவாங்க இவங்க எம் லியன்ன புடுவாங்க இம் மே තුන්මිනි පාඩමයි පාඩම අපි සාවධානව අහන් හිටියාම අපිට මේ පාඩම පුළුවන් වෙනවා ඕනම වචන ලියන්න සහ කියන්න ඉතාලි භාෂාව හොඳයි මේ ඉතාලි භාෂාවේ හෝඩි ගැන කියද්දී හඳුන්ලා දෙන්න එකක් තියෙනවා ඒක තමයි ඉතාලි භාෂාව ඉංග්‍රීසි භාෂාවට වෙනස් ඒක ෆොනෙටික් ලැන්ග්වේජ් ෆොනෙටික් ලැන්ග්වේජ් කියන්නේ ශබ්ද වෙන විදිහට තමයි ලියන්නේ දැන් සිංහල භාෂාව ශබ්ද වෙන විදිහට ලියන්නේ අකුරු ශබ්ද කරලා ලියන්න පුළුවන්. ඉංග්‍රීසියෙම ශබ්ද කරලා ලියන්න බෑ. ඒක වෙනස් විදි භාෂාවක්. බලන්න. දැන් අපි SMS SMS කරන් ලියන්නේ ඉංග්‍රීසි අකුරු වලින්. ඉතාලි වලත් ඉංග්‍රීසි අකුරුමයි තියෙන්නේ. හැබැයි ශබ්ද වෙනස්. දැන් අපි හෙට එනවා කියලා අපි SMS එකක් ලියද්දී ඉංග්‍රීසි අකුරු යොදාගෙන ලියද්දී කොහොමද ලියන්නේ? මේ වගේ. අපි හෙට එනවා. ඊළඟ මේක බලන්න. මගේ යාළුවා. ওই වගේ එකක් කොහොමද ලියන්නේ? මාගේ යාළුවා ඔන්න ඉතින් ලියන්නේ ඔයාගේ නම ඔක ලියන්නේ කොහොමද ඉංග්‍රීසි අකුරු දාගෙන ඔයාගේ නම ඊළඟට අපේ ගෙදර අපේ ගෙදර මේ පාඩම නේද මේ පාඩම පාසල ළඟට ඒක කොහොමද කියන්නේ පාසල ළඟට නේද අම්මා කිව්වා මම කිව්වා එයාගේ උරලෝසු කොහොමද කියන්නේ එයාගේ උරලෝසු හරි දැන් එතකොට මේ විදිහට තමයි ඉතාලි ලියන්නේ ඔයගොල්ලන්ට මේ වගේ SMS ලියන්න පුළුවන් නම් ඉංග්‍රීසි අකුරු යොදාගෙන ඉතාලි අකුරුත් මේ වගේමයි මේ විදිහට ශබ්ද කරලා තමයි ඉතාලි වචන ලියන්නේ බලන්න දැන් මෙතන අම්මා කියද්දි මම ඉස්සෙල්ල පාඩමේ කිව්වා අකුරු දෙකක් කියලා නම් ඒ අකුරු දෙකම ශබ්ද කරනවා ආ මා ඒවත් අන්න ඒ විදිහට ලියන්න පුළුවන් කියන්නේ ඔයගොල්ලන් ඉතාලි ලියන්න පුළුවන්. දැන් අපි එහෙම වුණා නම් අකුරු වල නම ඉගෙන ගමු. ඕඩිය ඉගෙන ගමු. එතකොට අපිට තවත් හොඳට ලියන්න පුළුවන් වෙනවා. හොඳයි. දැන් ඉතාලි ඉංග්‍රීසි වලටදී අකුරු කීපයක් අඩුයි. ඒ අඩුයි. එතකොට ඒකේ තියෙන විශේෂත්වය මොනවද කියලා බලමු. මේ අකුරු ශබ්ද කරන්නේ කොහොමද? ආ. බී බී මේක ශබ්ද කරන්නේ බී කියලා. ආ බී. චී B E F G Akka E ඊළඟට I වලට පස්සේ J K කියන අකුරු දෙක නැහැ ඉතින්. ඊළඟට එන්නේ L අකුරු. ඒක ශබ්ද කරන්නේ කොහොමද? L M M inne o ki ku erre esse ti ඊළඟට මේක ශබ්ද කරන්නේ u මේ අකුර අපිට ඔ u කියලා ශබ්ද කරන්න පුළුවන් v කියලා ශබ්ද කරන්න පුළුවන් ඊට පස්සේ අවසාන අකුර තමයි zeta. දැන් බලන්න v වලට පස්සේ අපි සාමාන්‍යයෙන් r s t u v w අකුර තියෙනවා x අකුර තියෙනවා y අකුර තියෙනවා. එවනම් ඊට පස්සේ නේ z දෙන්නේ. එතන x y කියන w x y කියන අකුරු තුන නැහැ. මෙතන i වලට පස්සේ j k කියන අකුරු දෙක නැහැ. එහෙනම් මෙතන දෙකක් නැහැ. මෙතන තුනක් නැහැ. කියන්නේ අකුරු පහක් නැහැ. නම් මේක තමයි කෝඩි. දැන් අපි ආයෙසර කියමුමන A B C D A F G H I L M N O P Q R S T U V නැත්නම් V Z. දැන් අර අනිත් අකුරු ගැන මොකද කියන්නේ? කීයක් අඩුද බලන්න. කේ අකුරු අඩු. ඒකට අපි කියන්නේ කප්ප කියලා. ඒ අකුරු ටිකක් තියෙනවා.
මේකට කියන්නේ අපි ඊලුංගා එහෙම නැත්නම් ජී කියලා කියනවා. ඊ කියන්නේ අපි ඊයකුරක් තියෙනනේ අයියකුර. ඒතර ඊලුංගා කියලා තමයි මේක නම. ඊළඟට මේක ඒක කියනවා අපි ඉක්ස් කියලා. මේ අකුර අපි කියන්නේ ඩොප්පියවු ඩොප් කියන්නේ ඩබල් කියලා. හරි ඊ අකුර දෙකක්. ඩොප්පියවු කියන නැත්නම් ඩොප්පිය වී කියලා කියනවා. මේක අපි සබ්ද කරන්නේ ඉප්සිලෝන් නැත්නම් ඊ ග්‍රේ එක. ඊ ග්‍රේ එක කියන්නේ මේ තියෙන ඊ අකුර. ඊ ග්‍රේ එක කියන්නේ ග්‍රීක් ඊ. ග්‍රීක් භාෂාවේ තියෙන ඊ තමයි කියන වචන. දැන් ඉතින් මේ අකුරු පහක් තියෙන වෙනම පැත්තක දෙන අපි හෝඩිය ඇතුළු කරගන්නේ මේ ඉතුරු මේ ඉස්සෙත් වෙනකන් තියෙන එක. ඉස්සෙත් වෙනකන් තියෙන අකුරු ටික. දැන් මේ අකුරු ටික ගන්න අපි මොනවද? මේ අකුරු ටික ගන්න මේ එන අරගත් නැති පහ ගන්න අපි භාෂාවෙන් පිට අකුරු දැන් මේ කප්ප කියන එක. ඊලුංග නැත්තං ජී. ඉක් එමෙත්තං ඩොප්පියවු ඩොප්පියවි. ඊළඟට ඉප්සිලෝන් නැත්තං ඊ ග්‍රේක කියන අකුරු ටික ගන්න මේ වගේ වෙනස් භාෂා වලින් එනවනේ වචන යෝගට් වගේ නා මේ වගේ වචන ලියන්න වුණාම වෙනස් භාෂා වලින් එන වචන ලියන්න වුණාම මේ අකුරු පහ අපිට ගන්න. නමුත් ඉතාලි භාෂාවේ තියෙන වචන ලියන්න වුණාම ඉතාලි වලදී භාෂාවේදී අපි තියෙන අර හෝඩිය මේ ඉසේත වෙනකම් විතරයි තියෙන්නේ. අපි දැන් කියමු බලන්න එක ආයතරය මුලින්දම්ම ආ ඊ ජී ඊ ඒ එෆ් ජී අක්ක ඊ එල් එම් එන් ඕ ඊ කූ එර් එස් ටී ඌ බූ නැත්තම් වී ජේත. ඊට පස්සේ විදේශ භාෂාවෙන් වලින් එන දැන් අපිටම අපිට කමල් කියලා ලියන්න ඕන නම් අපිට මේ 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 කී අකුරු ගන්න වෙනවා. මොකද සී අකුරෙන් එන කේ ශබ්ද තියෙන සී අකුරෙන් චයනට එන ශබ්ද තියෙන එක අපිට පස්සේ හඳුනාගත්ත හැකි. ඒක භාෂාවේ වචන ලියද්දි විතරයි ගන්න. නමක් ලියන්න බෑ මේක දාන්න. ඒතොර නමක් ලියනවා කමල් කියලා ලිව්වොත් එහෙම නැත්නම් අපේ ගම අපිටම කිල්බත්ගොඩ ඒ වගේ දෙයක් ලිව්වොත් ශ්‍රී ලංකා කියද්දි කා කියලා එනවනේ ඒක ලියද්දි මේක ඕන. හරි. එහෙනම් ඒ අකුරු පහ කියමු බලන්න. කප්පා ඊලුංගා නැත්නම් ජේ ඉක් ඩොප්පියවු ඩොප්පියවි ඉප්සිලෝන් නැත්නම් ඊක්. දැන් අපි දැනගත්තා මේ අකුරු ටික ගන්නවා අරගෙන අපි ලියන්නේ මොනවාද? විදේශීය භාෂාවලින් ඉතාලි භාෂාවට ගත්ත වචන මේ වගේ යෝගත් වගේ වචන. දැන් එතකොට තමයි භාෂාවේ තියෙන හෝඩිය. දැන් ඔට්ටිය දන්නවනම් අපිට පුළුවන් අපේ නම් ලියන්න. අපි එක නමක් ගමු මේ වගේ ශිහානි කියලා නමක් ගමු සිංහල නම. දැන් මේක ලියන්නේ කොහොමද? අපි S H E කොහොම අපි H අකුර E අකුරු කිව්වට ඉතාලි මිනිස්සු පාවිච්චි කරන ඔය වචන අකුරුම තමයි. නමුත් ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ. S කිව්වට තේරෙන්නේ නැහැ. H කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අර භාෂාවේ අකුරු වලින් කිව්වොත් අත්‍යවශ්‍ය වචන අඳුරගන්න. දැන් කොහොමද මේ අකුරු ටික කියන්නේ නම් කියන්නේ? පළවෙනි අකුර S E අක්කා ඒ අක්කා ආ එන්නේ ඊ එහෙනම් සිහානි කියන අකුරු මාන එස්සේ අක්කා ඒ අක්කා ආ එන්නේ ඊ. දැන් ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ නම් කියලා නම් වලට අකුරු කියලා පුරුදු වෙන්න මේ භාෂාවේ ශබ්ද ටික ඉගෙන ගන්න. ඊට පස්සේ හරීම ලේසියෙන් වචනයක් ශබ්ද කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ඉස්සරහට වචන ඉතාලි වචන කියවන්න යනවා. ඒව කියවන්නත් පුළුවන්. ඊට පස්සේදී මේක කියවන්නේ ලියන්නේ ඔයාලට දෙකම පුළුවන් වෙනවා. මොකද ඉංග්‍රීසි හෝඩියමනේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ ඉඳ හරියට. දැන් අදට මේ වීඩියෝ එක අපිට කරනවා. ඒතර ඔගොල්ලෝ ඊළඟ වීඩියෝ එක ඔගොල්ලන්ට මම දාපු ටිප් ලබා ගන්න channel එකට subscribe කරන්න. Ciao.